අපසූසස් පෙළ ගිනුම් කරන විෂයෙහි 2019 සිට ඉදිරිපත් කර ඇති නව විෂය නිර්දේශය තුල සංශෝධිත වූ කරුණු කීපයක් අද දිනේදී අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. මෙහිදී මූලික වශයෙන්ම මූල්‍ය වාර්තාකරණයේ සංකල්පනාත්මක රාමුව සහ ගිනුම් කරන ප්‍රමිතවල ඇති වී ඇති වෙනස්කම් සාකච්ඡාවට බඳුන් කරනු. මූල්‍ය වාර්තාකරණයේ සංකල්පනාත්මක රාමුව ගැන සාකච්ඡා කිරීමේදී ප්‍රථමයෙන්ම මූල්‍ය වාර්තාකරණයේ සංකල්පනාත්මක රාමුව යන්න ගැන මතක් කිරීමක් සුදුසුයයි හැඟෙනවා. එබැවින් මූල්‍ය වාර්තාකරණයේ සංකල්පනාත්මක රාමුව මට්ටම් තුනකින් සමන්විත වන බව අවධාරණය කිරීමට කැමැතිම. මෙම මට්ටම් තුනෙහි ප්‍රථම මට්ටමේදී පොදු පරමාර්ථ මූල්‍ය වාර්තාකරණයේ අරමුණු දක්වන අතර දෙවන මට්ටමේදී මූල්‍ය තොරතුරුවල ගුණාත්මක ගති ලක්ෂණ සහ මූල්‍ය ප්‍රකාශනවල මෙම තොරතුරු දක්වන මූලිකාංගවල නිර්වචනයන් යන්න සාකච්ඡා කෙරෙමු. තුන්වන මට්ටමේදී මූල්‍ය ප්‍රකාශනවල මූලිකාංග හඳුනා ගැනීම සහ මැනීම සම්බන්ධ නිර්ණායක සාකච්ඡා කෙරේ. මේ මූල්‍ය වාර්තාකරණයේ සංකල්පනාත්මක රාමුව තුළින් මූලික වශයෙන්ම බලාපොරොත්තු වන්නේ ගිනුම් කරන ප්‍රමිත සකස් කිරීමට අවශ්‍ය වන සංකල්පනාත්මක එසේ නැත්නම් න්‍යායාත්මක පදනම සැපීමයි. ගිනුම් කරන ප්‍රමිත මූලික වශයෙන්ම අදාළ වන්නේ මූල්‍ය ගිනුම් කරණයටයි. මූල්‍ය ගිනුම් කරණය තුළ පිළියල කරනු ලබන මූල්‍ය ප්‍රකාශන මූල්‍ය ගිනුම් කරන ප්‍රමිත මත පදනම් වන අතර මෙම ප්‍රමිත මූල්‍ය වාර්තාකරණයේ සංකල්පනාත්මක රාමුව මත පදනම්ව නිර්මාණය වී ඇත. ශ්‍රී ලංකාව ඇතුළු බොහෝ රටවල් භාවිත කරනු ලබනුයේ අන්තර්ජාතික ප්‍රමිත සකස් කරන මණ්ඩලය විසින් හඳුන්වා දී ඇති මූල්‍ය වාර්තාකරණයේ සංකල්පනාත්මක රාමුවයි. මෙම සංකල්පනාත්මක රාමුව ප්‍රථම වරට 1989 දී ඉදිරිපත් කරන ලද අතර 2010 දී සංශෝධනයට ලක් විය. මෙසේ සංශෝධනයට ලක් වූයේ මූලික වශයෙන්ම පළමු මට්ටම සහ දෙවන මට්ටමෙහි ගුණාත්මක ගති ලක්ෂණ යන්නයි. පසුකාලීනව 2018 දී ඉදිරිපත් කරන ලද වෙනස් වීම සමග මූල්‍ය ප්‍රකාශනවල මූලිකාංග වල නිර්වචනයනොත් එම මූලිකාංග මූල්‍ය ප්‍රකාශන වල හඳුනා ගැනීමේදී භාවිතා කරන නිර්ණායකත් සංශෝධනයට ලක් විය. එබැවින් 2019 සිට ඉදිරිපත් කර ඇති විෂය නිර්දේශය තුළද මෙම වෙනස්කම් ඉදිරියේදී වෙනස් වීම වල භාජනය විය යුතුය. ඒ අනුව මූල්‍ය ප්‍රකාශනවල මූලිකාංග වල නිර්වචනයන් සහ මූල්‍ය ප්‍රකාශනවල මූලිකාංග හඳුනා ගැනීම සහ මැනීමේ නිර්ණායක 2018 සිදු සංශෝධනයන්ට අනුකූලව ඉදිරියේදී අවබෝධ කර ගැනීම වඩාත් සුදුසු වේ. පොදු පරමාර්ථ මූල්‍ය වාර්තාකරණයේ අරමුණ සංකල්පනාත්මක රාමුව තුළ දක්වනු ලබන්නේ වාර්තාකරණ ඒකකයක දැනට සිටින සහ අපේක්ෂිත ආයෝජකයන්ට ණය සපයන්නන්ට සහ අනිකුත් ණය හිමියන්ට එම ඒකකයට අදාළව සම්පත් සැපීම පිළිබඳ තීරණ ගැනීමට අවශ්‍ය වන මූල්‍ය තොරතුරු සැපීමය. මෙහිදී වාර්තාකරණ ඒකකය කුමන හෝ ආයතනයක් විය හැක. එය ව්‍යාපාරික ආයතනයක් හෝ ව්‍යාපාරික නොවන ආයතනයක් විය හැක. මෙම වාර්තාකරණ ඒකකය ගැන උනන්දුවක් දක්වන දැනට සිටින සහ අපේක්ෂිත ආයෝජකයන් ණය සපයන්නන් සහ අනිකුත් ණය හිමියන් එම ඒකකයට අදාළ තොරතුරු පිළිබඳ සම්පත් සැපීමට තීරණ ගැනීමට අවශ්‍ය වන මූල්‍ය තොරතුරු සැපීම පොදු පරමාර්ථ මූල්‍ය වාර්තාකරණයේ අරමුණ ලෙස දක්වනු ලබයි. සංකල්පනාත්මක රාමුවෙහි පළමු මට්ටම පොදු පරමාර්ථ මූල්‍ය වාර්තාකරණයේ අරමුණයි. මෙම අරමුණ තුළින් අපේක්ෂා කරනුයේ වාර්තාකරණ ඒකකයක දැනට සිටින සහ අපේක්ෂිත ආයෝජකයන් ණය සපයන්නන් අනෙකුත් ණය හිමියන්ට එම ඒකකයට අදාළ
අදාළව සම්පත් සැපීම පිළිබඳ තීරණ ගැනීමට අවශ්‍ය වන තොරතුරු සැපීමය. මෙසේ සපයනු ලබන තොරතුරුවල මූලික වශයෙන් තිබිය යුතු ගති ලක්ෂණ කිහිපයක් ඇත. මේවා මූල්‍ය තොරතුරුවල ගුණාත්මක ගති ලක්ෂණ ලෙස දක්වනු ලබයි. එම ගති ලක්ෂණ මූලික සහ වැඩි දියුණු කිරීමේ ලෙස නැවතත් වර්ගීකරණයකට භාජනය වේ. මෙම රූප සටහනි දැක්වෙන ආකාරයට මූලික ගුණාත්මක ගති ලක්ෂණ අදාළ බව සහ විශ්වාසනීය නියෝජනය ලෙස දක්වන අතර වැඩි දියුණු කිරීමේ ගති ලක්ෂණ සංසන්තනාත්මක බව, සත්‍යාපනය කළ හැකි බව, කාලීන බව සහ තේරුම් ගත හැකි බව ලෙස කොටස් හතරකට බෙදේ. සමස්තය ලෙස ගත් කල මූල්‍ය තොරතුරුවල ගුණාත්මක ගති ලක්ෂණ මෙසේ හයක් ලෙස දක්වනු ලබයි. මෙම තොරතුරු මූල්‍ය ප්‍රකාශන තුළ ඉදිරිපත් කිරීමේදී එම තොරතුරු සැපීම ප්‍රධාන වශයෙන් මූලිකාංග පහක් යටතේ සිදු කෙරේ. වත්කම්, වගකීම්, හිමිකම් සහ ආදායම. 2018 සිදු වූ සංශෝධනවලට අනුකූලව මූලික වශයෙන්ම වත්කම්, වගකීම් යන මූලිකාංග දෙකෙහි නිර්වචනවල වෙනස්කම් සිදු වී ඇත. මෙම සිදු වෙනස්කම් 2020 ජනවාරි 1 දින සිට බලපැවැත්වේ. මෙම සංශෝධනයට ප්‍රථම වත්කමක් ලෙස යමක් නිර්වචනය කිරීමේදී මූලික කාරණා තුනක් ගැන පැරණි සංකල්පනාත්මක රාමුව සැලකිල්ලට ගන්නා ලදී. පළමුවෙන්ම එය අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස සිදු වී තිබී. එම අතීතයේ සිදුවීම නිසා ව්‍යාපාර ආයතනයකට එම අයිතමය ගැන පාලනයක් ලැබීම. තුන්වනුව ඒ තුලින් ව්‍යාපාරයට අනාගත ආර්ථික ප්‍රතිලාභ ගලා ඒමේ හැකියාවක් පැවති. සංශෝධිත නිර්වචනයට අනුකූලව අතීත සිදුවීම් වල ප්‍රතිඵලයක් ලෙස ඇතිවන ව්‍යාපාර ඒකකයක් විසින් පාලනය කරන ලබන වර්තමාන ආර්ථික සම්පතක් ලෙස වත්කම් නිර්වචනය කෙරේ. මේ නිර්වචන දෙක සංසන්දනය කිරීමේදී පැහැදිලි වන කාරණාව නම් පැරණි නිර්වචනය තුළ තිබූ අතීත සිදුවීමක ප්‍රතිඵලයක් යන්නත් එය ආයතනයක් විසින් පාලනය කළ හැක්කක් යන කාරණා දෙක නොවෙනස්ව පවතී. වෙනස් වීමට භාජනය වී ඇති කාරණා වන්නේ ව්‍යාපාර ඒකකයක් විසින් පාලනය කරනු ලබන ආර්ථික සම්පතක් ලෙස වත්කම නිර්වචනය කිරීම. මෙහිදී ආර්ථික සම්පතක් යනු ආර්ථික ප්‍රතිලාභ ඉපදවීමේ භවතාවයන් ඇති අයිතියක් යන්න. එබැවින් වර්තමානයේ සිදු වූ මේ වෙනස් වීමත් සමගම වැදගත් වෙනස් වීම බවට පත්වන්නේ ආර්ථික සම්පතක් යන වචනයයි. මෙහිදී ආර්ථික සම්පත යන වචනය තුලින් ආර්ථික ප්‍රතිලාභ ඉපදීමේ භව්‍යතාවය ඇති අයිතියක් යන්න සැලකිල්ලට ගනු ලැබේ. එසේම සංශෝධනයට පෙර වගකීම යන්න නිර්වචනය කිරීමේදී කාරණා තුනක් සැලකිල්ලට ගනු ලැබුවා. 1. අතීත සිදුවීමක් තුලින් පැන නැගීම. 2. කාරණාව ලෙස එම සිදුවීම තුලින් පිටතට ව්‍යාපාර ඒකකයෙන් පිටතට ආර්ථික ප්‍රතිලාභ ගලා යාම අපේක්ෂා කිරීම. එම ගලා යා යුතු ආර්ථික ප්‍රතිලාභ සම්බන්ධයෙන් ව්‍යාපාර ආයතනයට පවතින වර්තමාන බැඳීම යන කාරණා තුන ලක්ෂණ ලෙස සැලකිල්ලට ගනු ලැබුවා. නමුත් වෙනස් වීමත් සමගම වගකීම යන්න අතීත සිදුවීම් වල ප්‍රතිඵලයක් ලෙස ආර්ථික සම්පත් පවරා දීම සම්බන්ධයෙන් ව්‍යාපාර ඒකකයක් සතු වර්තමාන බැඳීමක් ලෙස දක්වනු ලබයි. මෙහිදී වර්තමාන බැඳීම සහ අතීත සිදුවීම යන කාරණා දෙක පැරණි නිර්වචනයටත් පොදු අතර වෙනසකට සිදුවන්නේ ආර්ථික සම්පත යන වචනය ඉදිරිපත් වීම. එබැවින් වගකීමක් යනු අතීත සිදුවීම් වල ප්‍රතිඵලයක් ලෙස
ආර්ථික සම්පත් පවරාදීම සම්බන්ධයෙන් ව්‍යාපාරයක් සතු වර්තමාන බැඳීම ලෙස දැක්විය හැක. මෙහිදීද ආර්ථික සම්පත යන්න ඉහත නිර්වචනයට හා සමාන වේ. හිමිකම යන වචනේ නිර්වචනයේ වෙනසක් සිදු නොවේ. එයට හේතු වන්නේ හැම විටම හිමිකම වගකීම් සහ වත්කම් යන මූලිකාංග දෙකෙහි වෙනස ලෙස දක්වනු ලැබීමයි. එසේම ආදායම් සහ වියදම් නිර්වචනද සංකල්පනාත්මක රාමුවට අනුකූල සිදු වූ සංශෝධනවලට අනුකූලව වෙනස් වී ඇත. ආදායම එබැවින් වත්කම්වල වැඩිවීමේ හෝ වගකීම්වල අඩුවීමේ ප්‍රතිඵලයක් ලෙස හිමිකමෙහි ඇතිවන වෙනසක් ලෙස දක්වනු ලබයි. මෙහිදී මේ හිමිකමෙහි ඇතිවන වෙනස හිමිකම සඳහා දායක වන්නන්ගේ බලපෑමකින් තොරව සිදුවන වැඩිවීමක් හෝ අඩුවීමක් විය යුතුය. එසේම වියදම යන්න වත්කම්වල අඩුවීමේ හෝ වගකීම් වැඩිවීමේ ප්‍රතිඵලයක් ලෙස හිමිකමෙහි ඇතිවන වෙනසක් ලෙස දක්වනු ලබයි. මෙහිදීද වැදගත් කාරණා වන්නේ හිමිකමට සහභාගී වන පාර්ශ්වයන්ගේ සම්බන්ධයකින් තොරව මෙම වත්කම්වල අඩුවීම හෝ වැඩිවීම සිදුවීමය. නිර්වචනවල සිදු වූ වෙනස් වීමත් සමගම මූල්‍ය ප්‍රකාශනවල මූලිකාංග හඳුනා ගැනීම සම්බන්ධයෙන්ද වෙනසක් සිදු වී ඇත. මෙහිදී මූලික වශයෙන්ම වත්කම් වගකීම් ආදායම් වියදම් සහ හිමිකම් ඇතිවන වෙනස්කම් මූල්‍ය ප්‍රකාශනවල හඳුනා ගැනීමේදී මූලික වශයෙන් අවධාරණය කළ යුතු කාරණා දෙකක් ඇත. පළමු කාරණා වන්නේ මෙම හඳුනා ගැනීම තුළින් අදාළ තොරතුරු මූල ප්‍රකාශන පරිශීලනය කරන්නන්ට ලැබේද කියන කාරණා. දෙවනි කාරණාව අනුවේ මෙම හඳුනා ගැනීම තුළින් ලැබෙන තොරතුරු විශ්වාසනීය ලෙස නියෝජනය වීමය. එබැවින් මූල්‍ය ප්‍රකාශන තුළ හඳුනා ගැනීමේදී ප්‍රධාන වශයෙන්ම සැලකිල්ලට ගනු ලබන්නේ මූල්‍ය තොරතුරුවල ගුණාත්මක ගති ලක්ෂණය. එම හඳුනා ගැනීම තුළින් මූල්‍ය ප්‍රකාශනවල දක්වනු ලබන තොරතුරුවල අදාළ බවට සහ විශ්වාසනීය නියෝජනයට සිදුවන බලපෑම මත යම්කිසි මූලිකාංගයක් හඳුනාගත යුතුද නැද්ද යන්න තීරණය කළ යුතුය. එබැවින් පැරණි මෙම සංශෝධනයන්ට පෙර තිබූ මූලිකාංගවල නිර්වචනවලට අනුකූල වීම එම අයිතමේ හඳුනා ගැනීම තුළින් අනාගත ප්‍රතිලාභ ගලා ඒම හෝ ගලා යාම විශ්වාසනීය ලෙස මැනිය හැකි බව යන කාරණා සියල්ලම තොරතුරුවලට ඇතිවන බලපෑම යන්න තුළට දැන් ගොඩ වී ඇත. මූල්‍ය ප්‍රකාශනවල මූලිකාංග මැනීම සම්බන්ධයෙන් ඉහත සංශෝධනයන්ට පෙර ක්‍රම හතරක් දක්වලා තිබුණා. ඓතිහාසික පිරිවැය, උපලබ්ධි අගය, ප්‍රවර්තන පිරිවැය සහ වර්තමාන අගය ලෙස. මූල්‍ය වාර්තාකරණයේ සංකල්පනාත්මක රාමුව තුළ අනිකුත් සියලුම උපාංගවල කළ යුතු දේ දක්වා තිබුණත් මූලිකාංග මැනීම යන කාරණාව යටතේ මෙසේ කළ යුතුයයි නිර්ණායක දක්වා තිබුණේ නැත. ඒ වෙනුවට භාවිත කළ හැකි මිනුම් කරන ක්‍රම විස්තරාත්මකව දක්වා තිබුණි. මෙසේ පැරණි සංශෝධනයට පෙර දක්වා තිබුණු ක්‍රම නව සංශෝධනත් සමග මූලික වශයෙන් ක්‍රම දෙකකට වර්ගීකරණය කර ඇත. ඓතිහාසික පිරිවැය මත මිනුම් කරන ක්‍රම සහ ප්‍රවර්තන අගය මත මිනුම් කරන ක්‍රම ලෙස. ප්‍රවර්තන අගය තුල මිනුම් කිරීමේදී සාධාරණ අගය, ප්‍රයෝජ්‍ය අගය සහ ඉෂ්ට කිරීමේ අගය, ප්‍රවර්තන පිරිවැය ආදී දේ සැලකිල්ලට ගත හැකි වේ. මූල ප්‍රකාශනවල මූලිකාංග වල සිදුව මෙම නිර්වචන වෙනස් වීම හඳුනා ගැනීමේ සහ මූලිකාංග මැනීමේ කොන්දේසිවල වෙනස් වීම
2020 1.1 දෙන සිට බලපවැත්වේ. එබැවින් 2020 සිට ඉදිරියට මෙම නව වෙනස් වීම සමග සාකච්ඡා කිරීම වැදගත් වේ. අප උසස් පෙළ විෂය නිර්දේශය තුල සමාගම් වල මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම වැදගත් මාතෘකාවක් වී ඇත. මෙම මාතෘකාව තුලදී වැදගත්ම අංශය වන්නේ මෙම මූල්‍ය ප්‍රකාශන ප්‍රමිත මත ගිනුම් කරන ප්‍රමිත මත පිළියෙල කිරීමයි. ගිනුම් කරන ප්‍රමිත රාශියක් තිබුණද උසස් පෙළ මට්ටමේදී ප්‍රමිත නමයක් පමණක් සාකච්ඡාවට බඳුන් කෙරේ. මෙම ප්‍රමිත නමෙන් අද දිනේදී අපි බලාපොරොත්තු වන්නේ කල්බදු ආශ්‍රිත ප්‍රමිතය සහ අයබාරය හඳුනා ගැනීම ආශ්‍රිත ප්‍රමිතය යන ප්‍රමිත දෙක සාකච්ඡා කිරීමයි. එයට හේතු වන්නේ 2019 සිට සිදු වූ විෂයමාලා සංශෝධනයත් සමගම වඩාත් වෙනස් වීම වලට භාජනය වී ඇත්තේ මෙම ප්‍රමිත දෙක වීමය. කල්බදු සම්බන්ධ ප්‍රමිතිය SLFRS 16 ලෙසත් ගනුදෙනුකරුවන් සමග ගිවිසුම් වලින් ඇතිවන අයබාරය SLFRS 15 ලෙසත් නම් කර ඇත. මෙහිදී කල්බදු ප්‍රමිතිය මීට පෙර LKS 17 ලෙස අප විසින් පරිශීලනය කර ඇත. ඉහත තිබූ LKS 17ට සාපේක්ෂව SLFRS 16 තුල මූලිකම වෙනස් වීම වී ඇත්තේ කල්බදු මූල්‍ය සහ මෙහෙයුම් ලෙස කල්බදු ගැනුම් කරුගේ පොත්වල වර්ගීකරණය නොකිරීමයි. කල්බද්දක් යනු ගිවිසුමකි. මෙම ගිවිසුම යටතේ පාර්ශව දෙකක් ඇත. කල්බදු ගැනුම්කරු සහ කල්බදු දීමනාකරු. මෙහිදී කල්බදු දීමනාකරු වත්කමේ නෛතික අයිතිකරුවන අතර කල්බදු ගැනුම්කරු වත්කම භාවිතා කිරීමේ අයිතිය මෙම ගිවිසුම යටතේ ලබා ගනි. එබැවින් කල්බදු ගැනුම්කරු විසින් වත්කම භාවිතා කිරීම වෙනුවෙන් වාරික කල්බදු දීමනාකරුට ගෙවිය යුතුය. එබැවින් කල්බදු සම්බන්ධයෙන් ගිනුම්කරණය සාකච්ඡා කිරීමේදී කල්බදු ගැනුම්කරුගේ පොත්වල මෙන්ම කල්බදු දීමනාකරුගේ පොත්වල මෙය ගිනුම් තබන ආකාරය මෙම ප්‍රමිතිය තුලින් සාකච්ඡා කෙරේ. නමුත් උසස් පෙළ මට්ටමේදී කල්බදු ගැනුම්කරුගේ පොත්වල ගිනුම් තබන ආකාරය පමණක් සැලකිල්ලට ගැනේ. ඒ අනුව කල්බදුවත්කම් හඳුනා ගැනීම, වගකීම් හඳුනා ගැනීම, මිනුම් කිරීම සහ ඉදිරිපත් කිරීම කල්බදු ගැනුම්කරුගේ පොත් ආශ්‍රයෙන් සාකච්ඡාවට භාජනය කෙරේ. මෙම ප්‍රමිතියට අනුව අදාළ නොවන කල්බදු වර්ග දෙකක් ඇත. 1. කල්බදු කාලය කෙටි කාලීන වන විට. මෙහිදී කෙටි කාලීන ලෙස සාකච්ඡා කරනුයේ මාස 12කට වඩා අඩු කාලයක්. කල්බදු වත්කම අඩු වටිනාකමක් සහිත වත්කමක් වීම. මේ අවස්ථා දෙකේදී ඇර අනිකුත් සියලුම අවස්ථාවලදී SLFRS 16 බලපවත්වනු ලැබේ. SLFRS 16 ප්‍රමිතියට අනුව කල්බදු වත්කම හඳුනා ගැනීමේදී භාවිත අයිතිය සහිත වත්කමක් ලෙස නම් කෙරේ. මෙය අපි ඉංග්‍රීසියෙන් right of use ලෙස දක්වනු ලබයි. වත්කමේ භාවිත අයිතිය අනිකුත් වත්කම් වලින් වෙන්කොට මූල්‍ය ප්‍රකාශනවල දැක්විය යුතු වේ. කල්බදු වත්කම එසේ නැත්නම් භාවිත අයිතිය සහිත වත්කම මිනුම්කරණයේදී මූලික හඳුනා ගැනීමේදී එය පිරිවැයට මිනුම් කෙරේ. පසුකාලීනව හඳුනා ගැනීමේදී LKS 16 ප්‍රමිතියට අනුකූලව පිරිවැය ආකෘතියට හෝ ප්‍රත්‍යාගණන ආකෘතියට එය මිනුම් කර දැක්විය හැකිය. හඳුනා ගැනීමේදී මිනුම්කරණය එසේ නොමැතිනම් මූලික ගිනුම් මිනුම්කරණයේදී සැලකිල්ලට ගත යුත්තේ භාවිත අයිතිය සහිත වත්කමේ පිරිවැය යන්නයි. එබැවින් කල්බදු වත්කමක පිරිවැය යන්නට
අන්තර්ගත වන දෑ සැලකිල්ලට ගත යුතු වේ. මෙය තුල ප්‍රධාන වශයෙන් කාරණා හතරක් අඩංගු වේ. ප්‍රථමයෙන්ම කල්බදු වගකීමේ මූලික මිනුම් කරන වටිනාකම. මින් අදහස් කරනුයේ කල්බදු ගෙවීම් වල වර්තමාන අගය පිරිවැය තුලට අන්තර්ගත කිරීමය. වෙනත් ආකාරයකින් මෙය දක්වනවා නම් කල්බදු වගකීම යනු කල්බදු ගිවිසුම යටතේ කල්බදු ගැනුම් කරු විසින් ගෙවිය යුතු වාරික වල වර්තමාන අගයයි. එම වර්තමාන අගය කල්බදු වත්කමේ පිරිවැහි ප්‍රධාන කොටසක් බවට පත්වේ. දෙක කල්බද්ද ආරම්භ කරන දින හෝ ඊට පෙර දිනයකදී සිදු කරන ගෙවීම්. උදාහරණයක් ලෙස කල්බද්දක් ආශ්‍රිත මූලික ගෙවීම් දැක්විය හැක. තුන්වැනි අයිතමය වන්නේ කල්බදු ගැනුම්කරු දරා ඇති යම් මූලික ඍජු පිරිවැය. කල්බදු ගිවිසීමට එළඹෙන අවස්ථාවේදී කල්බදු ගැනුම්කරු විසින් දැරිය යුතු පිරිවැය අයිතමයන් මෙහිදී අඩංගු වේ. හතරවන අයිතමය වන්නේ කල්බදු ගිවිසුමේ කොන්දේසිවලට අනුව කල්බද්ද අවසානයේදී කල්බද්ද පදනම් වන වත්කම ඉවත් කිරීම සඳහා දරන පිරිවැයේ ඇස්තමේන්තුගත වටිනාකමයි. මෙහිදී ඇස්තමේන්තු වටිනාකම ලබා ගැනීමට හේතු වන්නේ මෙම පිරිවැය වත්කම හඳුනා ගැනීමේ මූලික අවස්ථාවේදී සැලකිල්ලට ගන්නා බැවිනි. මෙසේ හඳුනාගත් කල්බදු වත්කම හඳුනා ගැනීමෙන් පසුව මිනුම් කිරීමේදී ෂය කළ යුතු වේ. මෙහිදී ෂය කිරීමේදී සැලකිල්ලට ගන්නා කාරණාව පෙර පැවති එල්කේස් දාහස්ත ප්‍රමිතියට අනුකූලව දැක්වේ. වත්කමේ නෛතික අයිතිය පිළිබඳ පදනම් වයි මෙහිදී ෂය කිරීමේ කාලය තීරණය කරන්නේ. වත්කමේ නෛතික අයිතිය කල්බදු කාලයේ අවසානයේදී ගැනුම් කරුට හිමි වේද? එයට පිළිතුරු ඕනම් වත්කමේ ඵලදායි ජීව කාලය මත පදනම්ව වත්කම ෂය කළ යුතුය වේ. වත්කමේ නෛතික අයිතිය කල්බදු කාලයේ අවසානයේදී කල්බදු ගැනුම් කරුට හිමි නොවේ නම් වත්කමේ ඵලදායි ජීව කාලය හෝ කල්බදු කාලය යන කාලයන් දෙකෙන් අඩු වගේ මත වත්කම ෂය කළ යුතුය වේ. කල්බදු වගකීම හඳුනා ගැනීමේදී වගකීම කල්බදු ගිවිසුම යටතේ ගැනුම් කරු විසින් ගෙවිය යුතු වාරිකවල වර්තමාන අගය ලෙස හඳුනා ගැනීම. කල්බදු ගෙවීම තුල මේ අනුව අඩංගු විය යුතු දෑ කිහිපයක් ඇත. ස්ථාවර ගෙවීම. ස්ථාවර ගෙවීම ලෙස හඳුනාගන්නේ නිශ්චිත වශයෙන්ම කල්බදු ගිවිසුම තුල ගෙවීමට එකඟ වී ඇති වාරිකය. විචල්‍ය ගෙවීම. සමහර කල්බදු වල වාරිකවල වටිනාකම් කාලච්ඡේදය තුලදී වෙනස් වීම වලට භාජනය විය හැක. සහතික කරන ලද අවශේෂ අගය යටතේ කල්බදු ගැනුම් කරු ගෙවීමට අපේක්ෂිත වටිනාකම. මින් අදහස් කරනුයේ කල්බදු ගිවිසුම යටතේ කල්බදු ගැනුම් කරු විසින් කල්බදු දීමනා කරුට කල්බදු කාල සීමාව අවසානයේදී ගෙවීමට එකඟ වී ඇති වටිනාකමයි. කල්බදු ගැනුම් කරුගේ කැමැත්ත පරිදි මෙම වත්කම මිලදී ගැනීමට අවස්ථාවක් ක්‍රියාත්මක වන්නේ නම් එහිදී එකඟ වන මිල කල්බදු ගෙවීමවල කොටසක් විය හැක. එසේම කල්බදු අවසාන කිරීමට ඇති අවස්ථාව කල්බදු ගැනුම් කරු විසින් ක්‍රියාත්මක කරන්නේ නම් ඒ සඳහා ගෙවීමට සිදුවන දඩමුදල්. කෙසේ වුවද උසස් පෙළ මට්ටමේදී මේ සියලු කාරණා සැලකිල්ලට ගැනීම අවශ්‍ය නොවේ. උසස් පෙළ මට්ටමේදී කල්බදු ගෙවීම වල ඇතුළත් විය හැකි දෑ ලෙස මූලික වශයෙන්ම සැලකිල්ලට ගත යුත්තේ ගිවිසුම් කාලය තුලදී කල්බදු ගැනුම් කරු විසින් දීමනා කරුට ගෙවිය යුතු ස්ථාවර ගෙවීමය. මෙම ස්ථාවර ගෙවීම වල වර්තමාන අගය කල්බදු වගකීම ලෙස මූලික හඳුනා ගැනීමේදී හඳුනාගත යුතුය වේ. එසේ හඳුනාගත් වගකීම කාලච්ඡේදයක් ගිනුම් කාලච්ඡේදයක් අවසානයේදී නැවත මිනුම්කරණය කළ යුතුය. මෙහිදී
කල්බදු පොලිය තුලින් කල්බදු වගකීමේ ධාරණ වටිනාකම ඉහළ යාමක්ද වාරික ගෙවූ විට එම ධාරණ වටිනාකම පහළ යාමක්ද සිදුවේ. මෙහිදී අපි නිදර්ශනයක් ඇසුරෙන් මෙම කාරණා සැලකිල්ලට ගැනීම යෝග්‍ය වේ. මෙම නිදර්ශනයට අනුකූලව 2017-04-01 දින යන්ත්‍රයක් කල්බදු ක්‍රමයට සුපුන් සමාගම විසින් අත්පත් කරගෙන ඇත. මේ සම්බන්ධයෙන් රුපියල් ලක්ෂ 2ක මූලික ගෙවීමක් 2017-04-01 දින සිදු කර ඇත. 2018-03-31 දිනෙන් අවසන් වන වසරේ සිට වාර්ෂික වටිනාකමක් වාර්ෂික වාරිකයක් ලෙස රුපියල් 80,000ක් ගෙවිය යුතුයි. කල්බදු කාලයේ වර්ෂ 4ක් වන අතර කල්බදු ගැනුම්කරු විසින් මෙම කල්බද්දට එළමීමේදී මූලික පිරිවැයක් ලෙස රුපියල් 10,000ක් දරා ඇත. කල්බද්දේ ගම්මේ පොලි අනුපාතය 10%ක් වන අතර එම ගම්මේ පොලි අනුපාතයේ වාර්ෂික වට්ටම් සාධක මෙහි දක්වා ඇත. මෙම තොරතුරු වලට ආශ්‍රිතව අපි දැන් සලකා බලමු කල්බදු වගකීමේ මූලික වටිනාකම ගණනය කරන්නේ කෙසේද යන්න පිළිබඳව. එසේම භාවිත අයිතිය ඇතිවත්කම් හඳුනාගත යුත්තේ කෙසේද යන්න. කල්බදු වගකීමේ මූලික වටිනාකම ගණනය කිරීමේදී ඉහතදී සාකච්ඡා කළ ආකාරයට කල්බදු වගකීම සමාන වනවා කල්බදු ගෙවීම් වල වර්තමාන අගයට. මූලික හඳුනා ගැනීමේදී වගකීම සමාන වනවා කල්බදු ගෙවීම් වල වර්තමාන අගයට. එබැවින් වසර 4ක කාලයක් තුල වාර්ෂිකව ගෙවිය යුතු වාරික ඒ වායේ වර්තමාන අගයට ගණනය කළ යුතුය. මෙසේ වර්තමාන අගයට ගණනය කිරීමේදී එක් එක් වර්ෂය තුල ගෙවිය යුතු වාරික ඒ අදාළ වන ඒ වර්ෂයට අදාළ වන වට්ටම් සාධකයෙන් වැඩි කර ලබා ගනු ලබයි. එසේ ගණනය කරන ලද වාරිකවර වර්තමාන අගය මෙම සටහන තුල දක්වනු ලබයි. මෙම නිදර්ශනය තුල මේ ගණනය කිරීම ඉතා පැහැදිලිව දක්වා ඇත. වසරෙන් වසරට ගෙවිය යුතු වාරිකය ස්ථාවර වේ. 80,000ක ස්ථාවර වටිනාකමක් වාරිකය ලෙස එක් එක් වර්ෂය තුල ගෙවනු ලැබේ. එම වට්ටම් වල වට්ටම් එම කාලච්ඡේද වලට අදාළ වට්ටම් සහතිකය සාධකය ඊළඟ තීරුව තුල දක්වා ඇත. ඊට පහලින් ඒ වායේ වර්තමාන අගයක දක්වා ඇත. මෙම එක් එක් වර්ෂයේ වර්තමාන අගයන්ගේ මුළු වටිනාකම 253,520ක් වේ. මෙය කල්බදු වගකීමේ මූලික වටිනාකම ලෙස ගණනය කළ හැක. දෙවන කාරණාව වන්නේ වගකීම මෙසේ ගණනය කළ පසු භාවිත අයිතිය ඇති වත්කමෙහි වටිනාකම යනු කුමක්දයි. මෙහිදී පෙර සාකච්ඡා කර පරිදි කල්බදු වත්කමක් ක භාවිත අයිතිය මූලික මැනීමේදී පිරිවැයට මැනිය යුතුයවේ. පිරිවැය තුළ අන්තර්ගත කාරණා මෙහි දක්වා ඇත. කල්බදු වගකීමේ මූලික මිනුම් කරන වටිනාකම් වෙනත් වචනවලින් එය ප්‍රකාශයට පත් කරොත් කල්බදු ගෙවීම් වල වර්තමාන අගය. 2. කල්බද ආරම්භ කරන දින හෝ ඊට පෙර දින කරන ලද ගෙවීම් කල්බදු ගැනුම් කරු විසින් දරා ඇති ඍජු පිරිවැය. මේ කියන කාරණා තුනම අපි විසින් මේ සාකච්ඡා කරන නිර්දේශය තුල දක්වා ඇත. ඒ අනුව භාවිත අයිතිය ඇතිවත්කම හඳුනා ගැනීමේදී මූලික හඳුනා ගැනීමේදී එය පිරිවැයට මැනිය යුතුය. පිරිවැයට මැනීමේදී එය තුල අන්තර්ගත විය යුතු අයිතම කිහිපයක් ඇත. එහෙන් ප්‍රථමයෙන්ම කල්බදු වගකීමේ මූලික වටිනාකම අඩංගු වේ. දෙවනුව කල්බදු ගැනුම්කරු විසින් දීමනාකරුට යම් කිසි මූලික ගෙවීමක් කර ඇතනම්
එයද වත්කමේ පිරිවැය කොටසක් බවට පත්වේ. ඒ අනුව කල්බදු වගකීමේ මූලික වටිනාකම 253,520ට මූලික ගෙවීමක් 200,000ද එකතු කරනු ලැබේ. ඊට අමතරව පෙරදී විග්‍රහ කර ආකාරයට මූලිකව දරන ලද යම් ඍජු පිරිවැයක් ඇත්නම් කල්බදු ගිවිසුම ඇති කර ගැනීම සඳහා ගැනුම් කරු විසින් එයද වත්කමේ පිරිවැයට එකතු කළ යුතුයවේ. ඒ අනුව වත්කමේ මුළු එකතුව 463,520ක් බවට පත්වේ. ඒ අනුව වත්කම මුලින්ම හඳුනා ගැනීමේදී එහි වටිනාකම විය යුත්තේ 463,520කි. මෙය ගිණුම් තබන ආකාරය අපි දැන් සැලකිල්ලට ගමු. මෙහිදී ගිණුම් ආශ්‍රයෙන් මෙම අයිතම ගිණුම් තබන ආකාරය මෙම නිදර්ශනය තුළින් පැහැදිලි කෙරේ. භාවිත අයිතිය සහිත වත්කම යන ගිණුමට මුලින්ම අපි හර කරනු ලබන්නේ කල්බදු වගකීමේ මූලික වටිනාකමයි. එබැවින් කල්බදු වගකීමට අදාළ වටිනාකම වන 253,520 වත්කම් ගිණුමට හර කර කල්බදු වගකීම් ගිණුමට බැර කළ යුතුයවේ. ඊට අමතරව මුදලින් ගෙවන ලද මූලික ගෙවීම සහ මූලික ඍජු පිරිවැය යන අයිතම දෙක භාවිත අයිතිය සහිත වත්කම් ගිණුමට හර කර මුදල් ගිණුමට බැර කළ යුතුයවේ. ඒ අනුව ගිණුමේ ශේෂය 463,520කි. එය වත්කම හඳුනා ගැනීම අවස්ථාවේදී වත්කමේ වටිනාකම එසේත් නැතහොත් වත්කමේ පිරිවැය වේ. කල්බදු වගකීම් ගිණුම තුළ ඉහතදී සාකච්ඡා කළ ආකාරයට මුලින්ම වගකීම තුළ අප විසින් මූලික වටිනාකම ලෙස හඳුනාගත යුත්තේ ඉදිරියේදී ගෙවිය යුතු කල්බද වාරිකවල වර්තමාන අගය. එය 253,520කි. කාලච්ඡේදයේ අවසානයේදී එහි අගය වාරික ගෙවන විට අඩුවන අතර පොලිය තුල වාරිකය තුල අඩංගු වන පොලිය නිසා එය වටිනාකම වැඩි වේ. පසුකාලීන මිනුම්කරණයේදී කල්බදු පොලිය මගින් කල්බදු වගකීමේ ධාරණ වටිනාකම ඉහළ යන අතර දීමනා කරුට ගෙවන වාරිකය තුලින් වගකීමේ ධාරණ වටිනාකම පහළ දැමිය යුතුයි. ඒ අනුව කල්බදු වගකීම හඳුනා ගැනීමේදී මුලින්ම අගය කළ යුත්තේ කල්බදු ගෙවීමවල වර්තමාන අගයටය. එබැවින් මූලික අවස්ථාවේදී වගකීමේ ධාරණ වටිනාකම 253,520ක් ලෙස හඳුනාගනු ලැබිය. වර්ෂය අවසානයේදී වාරික ගෙවන අවස්ථාවේදී මුලින් හඳුනාගත් කල්බදු වටිනාකමෙහි ධාරණ වටිනාකමට කල්බදු පොලිය එකතු කර ධාරණ වටිනාකම ඉහළ යන අතර වාරික ගෙවන විට කල්බදු වගකීමේ ධාරණ වටිනාකම 15යි. ඊට අනුකූලව කාලච්ඡේදයේ අවසානයේදී කල්බදු ගිණුමේ වගකීම 198,872ක් ලෙස දැක්විය හැකියි. මෙය ඉදිරි වර්ෂයට ගෙන යා යුතු අතර ඉදිරි වර්ෂයේදී මෙම ගැළපිලි සිදු කළ යුතුය. කල්බදු පොලිය ධාරණ වටිනාකමට එකතු කරන අතර කල්බදු වාරික ගෙවීම් වගකීමෙන් අඩු කළ යුතුය. කල්බදු වගකීම හඳුනා ගැනීමේදී අනිකුත් වගකීම් වලින් වෙන්කොට දැක්විය යුතු අතර කාලච්ඡේදයේ අවසානයේදී කල්බදු වගකීමේ ශේෂය ජංගම සහ ජංගම නොවන ලෙස වර්ගීකරණය කොට වාර්තා කළ යුතුයවේ. ඒ අනුව කල්බදු වගකීමෙන් ජංගම කොටස ලෙස ඊළඟ ගිණුම් කාලච්ඡේදය තුළ ගෙවිය යුතු වාරිකයෙන් එම කාලච්ඡේදයට අදාළ පොලිය එක අඩු කර දැක්විය යුතු අතර ජංගම නොවන කොටස ලෙස
ඊළඟ වර්ෂයට පසුව වර්ෂවලට අදාළ ගෙවිය යුතු වාරික වලින් එම කාලච්ඡේද වලට අදාළ පොලිය ඉවත් කර ජංගම නොවන කොටස හඳුනාගත යුතුයවේ. මෙහිදී වෙනත් වචන වලින් මෙය විග්‍රහ කළහොත් ජංගම කොටස ලෙස හඳුනාගත් වගකීම මුළු වගකීමෙන් ඉවත් කළ විටද ජංගම නොවන කොටස හඳුනාගත හැකි වේ. මෙම නිර්දේශ ආශ්‍රයෙන් ඔබලාට ඉතා පැහැදිලිව හඳුනාගත හැකි කල්බදු ගිනුම්කරණය හා ඇති වී ඇති මූලික වෙනස්කම්. මෙම මූලික වෙනස්කම් අතර ප්‍රධාන වන්නේ කල්බදු වත්කම භාවිත අයිතිය සහිත වත්කම ලෙස කල්බදු ගැනුම්කරුගේ පොත්වල හඳුනා ගැනීම. මෙය මූලික හඳුනා ගැනීමේදී පිරිවැයට මිනුම් කරන ලැබි. ඉන්පසුව දේපල පිරියත් උපකරණ ප්‍රමිතියට අනුව පිරිවැය ආකෘතියට හෝ ප්‍රත්‍යාගන ආකෘතියට මිනුම් කරනු ලැබි. මෙම අවස්ථාවේදී අදාළ පරිදි ෂය කළ යුතු වේ. කල්බදු වත්කමේ පිරිවැය කල්බදු වගකීමේ මූලික මිනුම් කරන වටිනාකම කල්බද්ද ආරම්භ කිරීමට පෙර කරන ලද යම්කිසි ගෙවීමක් ගැනුම්කරු විසින් දරන ලද මූලික ඍජු පිරිවැය කල්බදු ගිවිසුමේ කොන්දේසි වලට අනුව කල්බදු අවසානයේදී වත්කම ඉවත් කිරීමට දරන පිරිවැය සම්බන්ධයෙන් කරන ඇස්තමේන්තුව යන කාරණාවලින් අඩංගු වේ. කල්බදු වගකීම සෑම විටම ආරම්භක අවස්ථාවේදී ගෙවිය යුතු වාරිකවල වර්තමාන අගයට සමාන වේ. මෙම මූලික වෙනස SLFRS 16 කල්බදු ප්‍රමිතියට අනුව මෙම මූලික වෙනස්වීම් කල්බදු ගැනුම්කරුගේ පොත්වල සිදු කළ යුතු වේ. කල්බදු ප්‍රමිතියෙන් පසුව මූලිකම වෙනස්වීමට භාජනය වන ස්ථානය SLFRS 15 ගනුදෙනුකරුවන් සමග ගිවිසුම් වලින් ඇතිවන අයභාරයයි. අයභාරය හඳුනා ගැනීමට අදාළ ප්‍රමිතිය උසස් පෙළ මට්ටමේදී කලින් සාකච්ඡාවට භාජනය නො වූ ප්‍රමිතියකි. SLFRS ප්‍රමිතිය 15 ප්‍රමිතිය හඳුන්වා දීමත් සමගම අයභාරය ආයතනයක් තුළ හඳුනාගෙන ආකාරය පිළිබඳ සුවිශේෂී වෙනස්කම් රාශියක් සිදු වී ඇත. එබැවින් මෙම ප්‍රමිතිය ගුරුවරුන්ට මෙන්ම ශිෂ්‍යයන්ටද නවක අත්දැකීමක් වනු ඇත. මෙම ප්‍රමිතියට අනුව අයභාරය හඳුනා ගැනීම පිරිවැය පහකින් සමන්විත ආකෘතියක් භාවිතා කළ යුතුයි. මෙම පිරිවැය පහේ පළවෙනි අවස්ථාව වෙනුවේ ගනුදෙනුකරු සමග ගිවිසුම් හෝ ගිවිසුම් හඳුනා ගැනීමය. ඒ ගිවිසුම හඳුනා ගැනීමේ අනතුරුව දෙවන පියවරේදී එම ගිවිසුම තුළ ඇතු කාර්යසාධන බැඳීම් හඳුනාගත යුතුය. මෙම කාර්යසාධන බැඳීම් එසේ නැත්නම් performance obligations එකිනෙක හඳුනා ගැනීම අවශ්‍ය වනුයේ ආදායම් අයභාරය හඳුනා ගැනීම කාර්යසාධන බැඳීම් වලට අනුරූපීව සිදුවන බැවිනි. ඉන්පසු ගනුදෙනුවෙහි මිල තීරණය කළ යුතු අතර එම මිල හතරවැනි පියවරේදී අදාළ කාර්යසාධන බැඳීම් වලට වෙන් කිරීම අවශ්‍ය වේ. පස්වැනි පියවරේදී එක් එක් කාර්යසාධන බැඳීම තෘප්තිමත් වූ පසු අයභාරය හඳුනා ගැනේ. මෙයද උදාහරණයක් ඇසුරෙන් මෙසේ දැක්විය හැක. මයුරු සමාගම රුපියල් මිලියන 23කට යන්ත්‍රයක් විකිණීම සහ වසරක සේවා ගිවිසුමක් සඳහා රංග සමාගම සමග ගිවිසුමක් අස්සන් කරන ලදී. යන්ත්‍රයේ සාමාන්‍ය විකුණුම් මිල රුපියල් 20ක් වන අතර සේවා සැපීම වෙනම සිදු කරන්නේ නම් මිලියන 3කට සිදු කෙරේ. පළමු පියවරේදී අදාළ ගිවිසුම හඳුනාගත යුතුය. මෙම ගිවිසුම අනුව මයුර සමාගම යන්ත්‍රයක් විකිණිය යුතු අතර එය මිලදීගත් ආයතනය වන රංග සමාගමට වසරක සේවා කාලයකට අවශ්‍ය කරන සේවා සැපිය යුතුය. ඒ අනුව ගත් කල පියවර දෙකෙහි
මෙම ගිවිසුම තුළ කාරසාධන බැඳීම් දෙකක් ඇත. පළමු කාරසාධන බැඳීම යන්ත්‍ර විකිණීම දෙවැන්න වසරක කාලයක් සඳහා සේවා සැපීමය. තුන්වැනි අවස්ථාවේදී ගනුදෙනුවේ මිල තීරණය කළ යුතුය. එය මිලියන රුපියල් මිලියන 23කි. හතරවන පියවර වනුයේ එක් එක් කාරසාධනය බැඳීමට මෙම රුපියල් 23 මිලියනය බෙදා හැරීමය. එසේ බෙදා හැරීමේදී රුපියල් මිලියන 20ක් යන්ත්‍රයේ විකිණීමටත් වසරක සේවා කාලයේ සැපීමට ඉතිරි මිලියන 3ක් බෙදා හැරිය යුතුය. මෙහිදී රුපියල් මිලියන 23 කාර්යසාධන බැඳීම් අතර බෙදා හැරන ලබන්නේ ඒ එක් එක් කාර්යසාධනය වෙන වෙනම ගිවිසුම් ලෙස වෙළඳ පොලේ ක්‍රියාත්මක වුවොත් ඒවා සඳහා අය කරන මිල පදනම් කරගෙනය. අවසාන පියවරේදී අයභාරය හඳුනා ගැනීම යන්න සැලකිල්ලට ගනි. යන්ත්‍රය විකුණු අවස්ථාවේදී රුපියල් මිලියන 20ක් අයභාරය ලෙස හඳුනාගත හැකි අතර වසරක සේවා කාලයක් තුලදී රුපියල් මිලියන 3 හඳුනාගත යුතුය. එයින් පැහැදිලි වන්නේ ගිවිසුම තුල අඩංගු කාර්යසාධන බැඳීම් ඉටු කරන අවස්ථා දෙකක් ඇති අතර ඒ එක් එක් අවස්ථාව දීට සැලකිල්ලටගෙන අයභාරය හඳුනාගත යුතු යන්නේ. යන්ත්‍රය සඳහා ලබා දුන් රුපියල් මිලියන 20 යන්ත්‍රය විකුණූ අවස්ථාවේදී අයභාරය ලෙස හඳුනාගත හැකිය. නමුත් වසරක කාලයකට පසුව සේවා සැපීමේදී ලබන මිලියන 3 ඒ අවස්ථාව තෙක් හඳුනාගත නොහැකි. එබැවින් එම මිලියන තුල හඳුනාගනු ලබන්නේ වසරක සේවා කාලයක් අවසාන වූ පසුවය. මෙම උදාහරණයට අනුව ගිවිසුමේ වටිනාකම ගනුදෙනුවෙහි මිල රුපියල් මිලියන 23කි. නමුත් මෙම රුපියල් මිලියන 23ම එක් අවස්ථාවේදී මයුර සමාගමට එහි අයභාරය ලෙස හඳුනාගත නොහැකිය. එයට හේතු වී ඇත්තේ මෙම ගිවිසුම් තුල කාර්යසාධන බැඳීම් දෙකක් තිබීමය. පළමු කාර්යසාධන බැඳීම වනුයේ මයුර සමාගම විසින් රංග සමාගමට යන්ත්‍රය විකිණීමය. එබැවින් රුපියල් මිලියන 20 යන්ත්‍රය විකිණීම හා බැඳි ආදායම එය විකුණන අවස්ථාවේදී හඳුනාගත යුතුය. මෙම ගිවිසුම තුල ඇති දෙවන කාර්යසාධන බැඳීම වනුයේ වසරක සේවා කාලයක් සඳහා සේවා සැපීමය. එබැවින් එම කාර්යසාධන බැඳීම හාට අදාළවන මිලියන 3 අයභාරය හඳුනාගත යුත්තේ එම සේවාව මයුර සමාගම විසින් රංග සමාගමට සැපියූ අවස්ථාවේදී. මේ අනුව පැහැදිලි වන්නේ SLFRS 15 අයභාරය හඳුනා ගැනීමට පදනම් වන ප්‍රමිතිය අනුව වඩාත්ම වැදගත් සාධකය වන්නේ ගිවිසුම් කාල ගිවිසුමක් තුල පවතින කාර්යසාධන බැඳීම් එක් වෙන්ව හඳුනා ගැනීම. එයට හේතු වන්නේ අයභාරය හඳුනා ගැනීම එම එක් එක් කාර්යසාධන බැඳීම් හා සම්බන්ධ වී තිබීමයි. කාර්යසාධන බැඳීම් ඉටු කරන අවස්ථාව පදනම් කරගෙන ඒ එක් එක් කාර්යසාධන බැඳීමට අදාළ ආදායම එසේත් නැත්නම් අයභාරය හඳුනාගත යුතු වේ. මෙම ප්‍රමිතිය බොහෝ සංකීර්ණ කාරණාවලින් සමන්විත විය යුතුවද උසස් පෙළ මට්ටමේදී මෙම පියවර පහ පැහැදිලිව අවබෝධ කර ගැනීම සහ එම පියවර පහට අනුකූලව අයභාරය හඳුනාගත යුත්තේ කෙසේද යන්න පැහැදිලි කර ගැනීම වඩාත් වැදගත් වේ.